අයිබෝවන් සුබ දවසක් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම මම දන්නවා අපි ලෝකෙ හැම කෙනෙක්ම මේ වෙද්දි ලොකු ව්‍යසනයක හැම නැත්තම් පීඩාකාරී තත්වයක තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් ලොකු වාග්යක් මගේ ජීවිතේ මට ලැබිච්ච මේ නවසීලන්තේ වගේ රටක ජීවත් වෙන්න ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා ඇති මම ගොඩක් කාර්යබහුල වුණා සංදර්ශන ගොඩක් එක්ක මේ රටේදී මොකද අපිට කොවිඩ් ප්‍රශ්නයක් මේ රටේ නැති නිසා ඉතින් කෙසේ වුණත් ඔයගොල්ලෝ ගැන බොහොම කනගාටුයි වරද ඔයගොල්ලොන්ගේවත් අපේ රටේ ජනතාවගේවත් නෙමේ වරද අපේ රටේ දේශපාලඥයන්ගේ හැමත් නැත්තම් රට බලා ගන්න බාර දීලා තියෙන ඒ 225 තමයි මේ වරදට වග කියන්න ඕනේ බය නැතුව මම ඒ ගැන කියනවා ඉතින් කොහොම වුණත් අපි ප්‍රාර්ථනා කරමු මේ හැම දෙයක්ම ඉතාමත් ඉක්මනින් පහව ගිහිල්ලා ලංකාව බලා ගන්න පුළුවන් හොඳ නායකත්වයක් ඉදිරි කාලයේදීවත් අපිට ලැබෙන්න කියලා ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම අද දවසේදී අලුත් ගීතයක් ඕගොල්ලන්ට මම කියලා දෙන්න හිතුවා මේක අලුත් කුවට ඇත්තටම ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන HR ජෝතිපාල මහත්මයාණන්ගේ ලස්සන ගීතයක්. ඒ වෙන මොකක්වත් නෙමේ. ඔයගොල්ලෝ කවුරුත් දන්න හිටින්න පොඩ්ඩක් හිටින්න කියන ගීතය. ඉතින් මේකේ කී එක වෙන්නේ D minor. ඉතින් වෙන්දා වගේම ඔයගොල්ලන්ට පුළුවන් description box එකට ගිහිල්ලා නොමිලේම දීලා තියෙන drum beat එකත් download කරගන්න. අපි යමු lesson එකට. Right අපි වෙන්දා වගේ මේකට යන chords ටික බලාගමු මුලින්ම. D minor එකේ තමයි මේක play වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා D minor අල්ලන්නේ මේ විදිහට. එවගේම මේකට C major එකක් යනවා. අපි මුලින්ම ඉගෙන ගත්ත කෝඩ් එක G minor එකකුත් යනවා. එවගේම මේකට A major එකක් යනවා. D minor. Right. ওই කෝඩ්ස් අතර තමයි බේසිකලි මේකේ ගොඩක් වෙලාවට යන්නේ. ඊට අමතරව ඉන්ටර්ලූඩ් එක තැනකදී අපිට මෙන්න මේ කෝඩ් එක අවශ්‍ය වෙනවා. D diminish කියන එක. D minor එකෙම එක නෝට් එකක් පල්ලෙහාට දාපුවාම D diminish හදා ගන්න පුළුවන්. මම මේවා කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට. මේකට යන ටෝන්ස් ටික බලා ගත්තොත් මම ස්ට්‍රින්ග්ස් එකක් එකට දාගත්තා. ඔයගොල්ලෝ මේ synth fx කියන එකට ගියොත් එතන තියෙනවා page number 7 එකේ hop lead කියලා එක. ඒක තමයි මම මේ දාගෙන තියෙන්නේ flute tag විදියට. Right. Guitar and bass එකට ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් page number 6 එකේ තියෙනවා. Right. Muted guitar කියලා තමයි මේකට කියන්නේ. ඒක දාගන්න. එක දාගන්නවා අංක 3ට normal guitar එකක් අංක 4ට saxophone එකක් දාගන්නවා අංක 5ට මේක introduction එක හරිම ලේසි re da da re ni re da da re ni right නැවත වතාවක් බලාගමු re da da re ni re da da re ni hitin කියලා D minor එකෙන්ම song එකට එන්නේ එතනින් hitin පොඩ්ඩක් right hitin poddak hitin kiyadi g minor ට යටෙනවා ඊට පස්සේ හය දුවන්නේ ඇයි ඔයා කියලා කියද්දි a වලට වැටෙනවා ඔන්න ආය බලාගමු hitin poddak hitin තාපම දුවන්නේ ඇයි ඔයා රිගපා මාමාගා මාමාගා පනින්න කියද්දි සී වලට වැටෙනවා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා ඊට පස්සේ අපි ඉන්ට්‍රොඩක්ෂන් එකත් බලාගෙනම එකපාර බීට් එක දාලා ප්ලේ කරමු රි 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 ගරි රි දා රි 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 ගරි රි නි right දැන් අපි බලමු මේ අතින් යවනවාද යන කෝඩ් ස්ටික් කියලා මං සැක්සෆෝන් එකේ තුන ලීඩ් ටෝන් එකක් දාගන්න රි 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 කරි රි දා ඒක D minor මත යන්න පුළුවන් රි 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 කරි රි නි B flat සා නි සා රි සා සා දා කියද D minor වලට රි මා නි දා රි මා නි දා right දැන් අපි ඔතනට ගම් බලාගමු මෙතනින් intro c වලට දාගත්තා sync start දාගත්තා මුලින්ම muted guitar එකේ part එක යන්නේ hitinn poddak hitinn duwanne ai oya paninna issara balanna paninne kohe kiya hitinn poddak hitinn duwanne ai oya paninna issara balanna paninne kohe kiya
කේන්ති කියෝතින් වයසට අයියෝයා right then අපි ඒ ටික බලාගමු verse එක කොහොමද play කරන්න කියලා අපි මුලින්ම chords එක බලාගමු ඔච්චර කේන්ති කියෝතින් සි වයසට අයියෝයා ලස්සන හාමිනේ පොඩිත් G minor වලට වැටෙනවා ඊට නාකි වෙයි කියදි ඒ වෙයෝයා ලස්සන හාමිනේ පොඩිත් G minor ඒ නාකි වෙයි ඔයා D minor ඔච්චර කේන්ති කියෝතින් නරනරා කෙලිම C වලට වැටෙන්නේ D minor වල ඉඳලා ගාරිරිසා හරිම ලේසි සහ හරිම ලස්සනයි එක ඔච්චර කේන්ති කියෝතින් ගාරිරිසා වයසට අයියෝයා දමාරි මාදා දමාරි මාදා වයසට අයියෝයා දමාරි මාදා ලස්සන හාමිනේ පොඩිත් ලස්සන හාමිනේ පොඩිත් අන්න ඔය එකක් තමයි ප්ලේ වෙන්නේ එතන. ඒක ගහන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට නීයේ ඉඳලා ඉතුරු ටික. එහෙම ගන්නත් පුළුවන්. ලස්සන හාමිනේ පොඩිත් නාකි වෙයි ඔයා. ආයෙත් අර පාට් එකම ගන්න පුළුවන්. දමාරි මාදා. ලස්සන හාමිනේ පොඩිත් නාකි වෙයි ඔයා. කියලා එතන D minor chord එක ගහන්නත් පුළුවන් නැත්තම් ඉතින්න පොඩ්ඩක් ඉතින්න වාඩ ෆීල් වෙන විදිහට ගහන්න right අපි එකපාරක් introduction එක ඉඳලා එකපාරක් ගමු ඔන්න අපි එකපාරක් interlude එක ඉඳලා බලාගමු ඔච්චර කේන්ති කියෝතින් වයසට අයියෝයා ලස්සන හාමිනේ පොඩිත් නාකි වෙයි ඔයා ලස්සන හාමිනේ පොඩිත් නාකි වෙයි ඔයා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා right මම හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ලෙසන් එක එන්ජොයි කරා කියලා. ඉතින් අමතක කරන්න එපා මේ ලෙසන් එක බලන්න මගේ තවත් නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගොඩක් ඇති. ඒගොල්ලන්ටත් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මගේ Facebook page එක SLN Madushan කියලා search කරොත් ඔයගොල්ලන්ට එයි. ඕගොල්ලෝත් අනිවාර්යෙන් like කරලා තියාගන්න. මම දාන updates ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට YouTube එකේ miss වුණත් එතකොට අනිවාර්යෙන්ම lessons මම ගොඩක් වෙලාවට ඒකටත් දාන නිසා ඔයගොල්ලන්ට එකක්වත් miss නොවි මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි. ඉතින් පරිස්සමෙන් ඉන්න තව කෙනෙක් අමාරුවේ දාන්න නැතුව අපි පරිස්සම් යමු අපිටම තමයි මේක රටෙන් ලෝකෙන් එලවන්න පුළුවන් එහෙනම් ඊළඟ දවසේදීත් අපි මේ වගේ වටිනා ලෙසන් එකකින් හම් වෙනකන් ගිහිල්ලා ඉන්න God bless you see you next time with another episode